अभिवान सो दवसा प्रार्थना का सिटो आदरणी दूलपुता लोकोटम अपे वाणिज्य पंथ अंतर्जाल वीडियो पाठ मलावट अद दवसे तोगल सील दिनात्म गौरव पेलिका अभी पसुगीय वीडियो के साकला दिशसरहान क्रमेय किलकिया मुखाग्द दिशसरहान न्याय किलकिया मुखाग्द तो गिनुम किया मुखाग्द लज्जरे किया मुखाग्द एवगेम वाक्कम वगकीम आदाय वेदम सह हिमिकम कियन ए मूलिक संकल्पवल स्वभाव स्वरूप शेषयान वैडवीम हरद अडवीम बरद आदि वशेन अभी एक सविस्तरात्मक साकच्छा करना अद दवसिद अभी साकच्छा करना व्यापारे गणुदिनुवक सिद्धुनाट पास ए गणुदिनुव अदाल दितसरहन लियान्ने कोहमद किया अभी दितसरहन सटहन कराने कोहमद किया मूलिक वशेन कथा करना इन पशु अभी साकच्छा करना गणुदिनुव अदाल दितसरहन गिनुम कथा कराने कोहमद किया මේකත් හරි වැදගත් දෙයක් ගිනුම්ගත කිරීම. අපි තුන්වෙනුව සාකච්ඡා කරනවා අද දවස තුලදී ගිනුමක් දිහා බලාගෙන ඒ ගිනුමේ තියෙන තොරතුරු අනුව මොන වගේ ගනුදෙනුද මේ ව්‍යාපාරය තුලදී මේ කාල පරිච්ඡේදයේ ඇතුළතදී සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලනවා. මෙන්න මේ කාරණා තුනම අපි සාකච්ඡා කරන්න අද සූදානම්ෙන් ඉන්නවා. එහෙනම් අපි අද පාඩමට යමු. හරි එහෙනම් අපි දැන් බලනවා ඉස්සෙල්ලාම කොහොමද ගනුදෙනු දීලා තිනකොට ඒ ගනුදෙනු වලට අදාළව දිත්‍යසරහන ලියන්නේ කියලා මේක හරි වැදගත් වෙනවා අපිට මොකද ගනුදෙනුවක් දිත්‍යසරහන ලිවීම අතිශය වැදගත් නිසා මොකද දිත්‍යසරහනම තමයි අපි ගිනුම්ගත කරන්නේ ඒ නිසා අපි ඉස්සෙල්ලා බලනවා ගනුදෙනු රසක් මම ඔබට දීලා තිනවා යම්කිසි ව්‍යාපාරයක ඒ අභ්‍යාසය මෙන්න මෙහෙමයි තියෙන්නේ පහතින් දැක්වෙන්නේ ගයාන්ගේ ව්‍යාපාරයේ 2020 ජනවාරි මාසයේදී සිදු වූ ගනුදෙනු කිහිපයකි මෙම ගනුදෙනු සඳහා දිත්‍යසරහන් ලියා දක්වන්න. එතකොට ගනුදෙනු රසක් දීලා තියෙනවා. අපි බලමු දැන් මේ වගේ දිත්‍යසරහන කොහොමද ලියන්නේ කියලා. මුල්ම සටහන තියෙනවා ගයාන් රුපියල් ලක්ෂයක අතිරේක ප්‍රාග්ධනයක් යෙදීම. ගයාන්ගේ ව්‍යාපාරයේ එයා අතිරේක ප්‍රාග්ධනයක් යොදවලා තිනවා ජනවාරි 1 වෙනිදා රුපියල් ලක්ෂයක. අතිරේක ප්‍රාග්ධනයක් යොදවනවා කියලා කියන්නේ දරුවනේ මුදල් ව්‍යාපාරයට එනවා. මුදල්පත්කම වැඩි වෙනවා. එහෙනම් මුදල් කියන්නේ වත්කමක්. වත්කමක් වැඩිවීම හර. එහෙනම් මුදල් ගිනුම හර. मुदल गिनुम हर रुपया लक्ष्य एवगेम अतिरेक प्राग्दन यदेवट पे प्राग्दने की हिमिकम वेडिवेन ऐके नैतिकुट ऐति वेडिवेन ऐ थिंक अभी कथाकर प्राग्दन एमता हिमिकम वेडिवीम बेर एना प्राग्दन गिनुम बेर प्राग्दन गिनुम बेर दें दिशसरा लीन सामान्य मैंने मेहमा लिया हर कीने का वराह तो लियनवा संख्यावधान मे बेर सटहन पुडक अतुलटरगण तमें लिया जनवरी पल मैंने मेकतम दिशसरहन दें बल जनवरी देवनिध मुनवागी गणुदीन वेलाकील बल रूपये लिशिपंदाहक बांड तो मिलट गनीम रूपये लिशिपंदाहक बांड तो मिलट अरगण तीन बांड तो मिलट गोकी ගැනු කියලා අපි මේකට කියන්නේ වෙළඳ බාණ්ඩ නැවත විකිණීමේ પરමාර්ථය සඳහා මිලදී ගැනීම. ඒතොර ගැනු කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. එහෙනම් වියදමක් වැඩිවීම අපි ඉගෙන ගත්ත හර කියලා. එහෙනම් ගැනුම් ගිනුම හර වෙන්න ඕන. ගැනුම් ගිනුම හර හර රුපියල් 25000යි මේ වෙළඳ බාණ්ඩ මිලදී ගන්න ව්‍යාපාරයේ मुदल योदवला तीन मुदल दील निबिंद बांडगा मुदल की वत्कम अडवीम कड़ीन व्यापारी लियटेन साइक गनम सदहा मुदल वीदंकर सिद्धवे नम मुदल की वत्कम अडवेन वत्कम कड़वीम बेर की पीकन गम बेर सटहन मुदल गिनुम मुदल गिनुम बेर पिसी पंदा तुम्हें गन दुनोट यानवा रुपया तिस्पंदाहक बांड विकिनीम यदर विलंद बांड विकना रुपया तिस्पंदाहक अपट व्यापार लबेन्डोन मुदल कीन वत्कम लबेन्डोन यथकोट मुदल वत्कम वेडवीम अभी वत्कम वेडवीम हर कील मुदल गिनुमटे अंडोन मुदल गिनुम हर तिस्पंदाह विलंद बांड विकुनुन वकील की विकुनुम विकुनुम कील की व्यापार तीन प्रधानम आदाय मार्गे एना आदाय वेडवीम
බැර එහෙනම් මේකට අදාළ ගිනුම විකුණුම් ගිනුම වෙනද බාණ්ඩ විකුණුපු එකනේ එහෙනම් ඒ ගිනුම බැර කරන්න ඕන එහෙනම් විකුණුම් ගිනුම ගිනුම බැර රුපියල් 35000යි දැන් අපි 4 වෙනි ගණදෙනුව බලනවා මාසික කඩකුලී රුපියල් 10000ක් ගෙවීම එතකොට කඩකුලී කියලා වියදමක් සඳහා රුපියල් 10000ක් ගෙවලා තියෙනවා එතකොට කඩකුලී කියන්නේ වියදමක් වියදමක් වැඩිවීම හර එහෙනම් කඩකුලී කියලා අපි ගිණුමක් දාන්න ඕන ලෙජර් එකට එහෙනම් ඒ ගිණුම හර කරන්න ඕන රුපියල් 10000කට එහෙනම් කඩකුලී ගිණුම හර රුපියල් 10000යි මුදල් වලින් තමයි ගෙවලා තින්නේ මුදල් වත්කම ව්‍යාපාරේ එළියට යනවා ඒ කියන්නේ මුදල් වත්කම අඩු වෙන වත්කමක් අඩු වීම බැර එහෙනම් මුදල් ගිනුම බැර රුපියල් 10000යි හරි අපි 5 වෙනි ගණදෙනුව බලනවා බලන්න රුපියල් 50000ක බාණ්ඩ සමීරගෙන් ණයට ගැනීම අන්න වෙළඳ බාණ්ඩ අරගෙන තියෙනවා රුපියල් 50000ක හැබැයි අරන් තියෙන්නේ සමීරගෙන් ණයට ගැනීම ඇත්තටම මෙතන වෙළඳ බාණ්ඩ රුපියල් 50000ක වෙළඳ බාණ්ඩ සමීරගෙන් ගැනීම කියලා තිබ්බත් මෙතන අදහස් වෙන්නේ ණයට ගැනීමම තමයි නිතරම ගනුදෙනුවක් ලියද්දී පුද්ගලයෙක්ගේ හෝ ආයතනයෙක්ගේ හෝ නමක් එක්ක ලියනවා නම් අපි ඒක ණයට සිදු කරපු ගනුදෙනුවක් විදිහට සටහන් කරනවා ඒක හොඳට මතක තියාගන්න එහෙනම් අපි බලමු රුපියල් 50000ක බාණ්ඩ සමීරගෙන් ණයට ගැනීම එතකොට බාණ්ඩ ගත්තනම් ගැනුම් ගැනුම් කියන්නේ වියදමක් ව්‍යාපාරයේ වියදමක් නේද එහෙනම් වියදම් වැඩිවීම හර ගැනුම් ගිනුම හර ගැනුම් ගිනුම හර රුපියල් 50000 ඊළඟට මේ අරන් තින්නේ ණයට ඒ කියන්නේ නැවත ගෙවීමේ පරමාර්ථයෙන් යුතුව නැවත ගෙවීමේ පොරොන්දුව මත ණයට තමයි අරන් තින්නේ එහෙනම් මොකක්ද වෙන්නේ ණයට ගත්තාම ණය හිමියෝ කියලා වගකීමක් ඇති වෙනවා එහෙනම් වගකීම් වැඩිවීම බැර එහෙනම් මෙතන ණය හිමියෝ අපට ඕනනම් සමීරගේ ගිනුම කියලා දාන්නත් පුළුවන් සමීරගේ ගිනුම කියලා දාන්නත් පුළුවන් අපේ ලෙජරේ සමීර නමින් ගිනුමක් පවත්වාගෙන යන නිසා සමීරගේ ගිනුම කියලා දාන්නත් පුළුවන් නැත්නම් ණය හිමියෝ කියලා දාන්නත් පුළුවන් මෙන්න මේ ආකාරයෙන් තමයි දිස්සරාණ සටහන් කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි බලනවා 6 වෙනි ගනුදෙනුව ජනවාරි 6 වෙනිදා රුපියල් 15000ක බාණ්ඩ ජනිතට විකිණීම. අන්න දැන් මෙතනත් රුපියල් 15000ක බාණ්ඩ විකුණලා තිනවා. විකුණලා තින්නේ ජනිතට. ජනිතට කියන එකේ අර්ථය තමයි මේක මං කියන්නේ පුද්ගලයෙක්ගේ නමක් එක්ක සටහන් කරොත් එහෙම ආයතනයක නමක් එක්ක සටහන්නොත් මේක ණයට වෙච්ච ගනුදෙනුවක් කියලා. එහෙනම් රුපියල් 15000ක බාණ්ඩ ජනිතට විකුණලා තිනවා කියලා කියන්නේ ණයට තමයි විකුණලා තින්නේ. එහෙනම් මෙතනදී ජනිත කියලා ණයගතියක් අපට ඇති වෙනවා ණයගති භාවයක් ඇති වෙනවා ණයගතිය කියලා කියන්නේ වත්කමක් වත්කමක් වැඩිවීම හර එහෙනම් අපිට මෙතන එනවා 6 වෙනි ගණදෙනුව ණයගති ගිනුම අපට ජනිත කියලා ලියන්නත් පුළුවන් ජනිත ගිනුම කියලා ලියන්නත් පුළුවන් රුපියල් කීයක්ද 15000ක බාණ්ඩ විකුණලා තින්නේ 15000යි ඒ වගේම අපේ විකුණුම් කියන ආදායම තමයි මේ විකිණීම නිසා ඇති වෙන්නේ ආදායම් වැඩිවීම බැර එහෙනම් විකුණුම් ගිනුම බැර විකුණුම් ගිනුම ගිනුම බැර රුපියල් 15000යි දැන් අපි 7 වෙනි ගනුදෙනුවට යනවා ගයාන් තම පෞද්ගලික ප්‍රයෝජනයට ගත් මුදල රුපියල් 5000යි ගයාන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගයාන් කියන අයිතිකරු ව්‍යාපාරේ තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට රුපියල් 5000ක් අරන් තිනවා. එතකොට මම කිව්වා මේකට කියන නම ගැනිලි කියලා. බාණ්ඩ ගත්තත් මුදල් ගත්තත් මේක ගැනිලි විදියට තමයි ගිණුම් කරන්නේදී හඳුන්වන්නේ. එතකොට ගැනිලි කියලා කියන්නේ හිමිකම් ගිණුමක් හිමිකම අඩුවීමක් තමයි මෙතන වෙන්නේ ගැනිලි නිසා. මොකද දැන් ඔහු යොදපු මුදල නැවත ටික ටික ගන්නවා ගැනිලි විදියට. එහෙනම් ඔහුට දින අයිතිය අඩු වෙනවා. ඔහුගේ හිමිකම අඩු වෙනවා. එහෙනම් හිමිකම් අඩු වීම හර. ඒ නිසා අපි ගැනිලි ගිනුම හර කරන රුපියල් 5000යි මුදල් තමයි අරන් තියෙන්නේ. මුදල් අරන් තියෙන්නේ
එතකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම රුපියල් 5000කින් අඩු වෙනවා. වත්කම් අඩුවීම බැර. එහෙනම් මුදල් ගිණුම බැර. මුදල් ගිණුම බැර රුපියල් 5000යි. හරි. අපි 8 වෙනි ගනුදෙනුවට එනවා. එහෙනම් ඉන්ධන ගාස්තු ගෙවීම රුපියල් 5000යි. ඉන්ධන ගාස්තු කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. එතකොට වියදමක් වැඩි වෙලා තිනවා රුපියල් 5000කින් ඉන්ධන ගාස්තු කියලා. එතකොට වියදම් වැඩිවීම හර කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් අපි ඉන්ධන ගාස්තු කියලා වියදමක් අපට එනවා. ඉන්ධන ගාස්තු ගිණුම හර රුපියල් 5000යි. මේ ඉන්ධන ගාස්තු ගෙවලා තියෙන්නේ මුදලින්. මුදලින් ගෙවුවා නම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම රුපියල් 5000කින් අඩු වෙනවා. එහෙනම් මුදල් ගිණුම බැර වෙනවා. දැන් අපි 9 වෙනි ගනුදෙනුවට එනවා. කලින් අයදුම් කරන ලද බැංකු ණය ලැබීම. අන මේ ගයාන්ගේ ව්‍යාපාරයේ ගයාන් බැංකු ණය ඇප්ලයි කරලා තිබිලා තිනවා රුපියල් ලක්ෂ 3ක. මෙන්න මේ ණය මුදල අනුමත වෙලා දැන් සල්ලි ලැබිලා තියෙනවා. එහෙනම් රුපියල් ලක්ෂ 3ක් ලැබිලා. ලක්ෂ 3ක් ලැබුණා කියලා කියන්නේ මුදල් කියන වත්කම ලැබිලා තියෙන්නේ. මුදල් වැඩි වෙනවා මේ ලක්ෂ 3 නිසා ව්‍යාපාරයේ. එහෙනම් මුදල් වැඩිවීම හර. එහෙනම් අපි දානවා මුදල් ගිනුම හර ලක්ෂ 3යි. ඒ වගේම බැංකු ණයක් කියලා කියන්නේ වගකීමක්. අපි ඒක ගිය සතියේ ඉගෙන ගත්තා නේද? එහෙනම් වගකීමක් වැඩිවීම නිතරම මොකක්ද? බැර. එහෙනම් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. ඒ නිසා බැංකු ණය ගිනුම බැර වෙනවා. දැන් අපි 10 වෙනි ගනුදෙනුව සටහන් කරන්න යනවා. සමීරට රුපියල් 20000ක් ගෙවීම. මතකනේ කලින් සමීරගෙන් අපි බඩු ගත්තනේ රුපියල් 50000ක. දැන් සමීරට ඒකෙන් රුපියල් 20000ක් ගෙවන්න යනවා. එතකොට සමීර කියලා කියන්නේ ව්‍යාපාරයේ ඉන්න ණය හිමියෙක්. ඒ කියන්නේ වගකීමක්. වගකීමක් අඩු වීම විතරම හර. එහෙනම් සමීරගේ ගිණුම, එහෙම නැත්නම් ණය හිමි ගිණුම අපිට මේක සමීරගේ ගිණුම කියලා ලියන්නත් පුළුවන්. සමීරගේ ගිණුම කියලා දාන්නත් පුළුවන්. හර රුපියල් 20000යි ගෙවන්නේ මුදලින්. එහෙනම් ව්‍යාපාරයේ තියෙන මුදල් රුපියල් 20000ක් මොකක්ද වෙන්නේ? අඩු වෙනවා. අන්න හරි. එහෙනම් මුදල් ගිණුම බැර. බැර රුපියල් 20000යි. එහෙනම් ඔන්න අපි ගනුදෙනු දැන් 10ක් සටහන් කරලා ඉවරයි. අපි එහෙනම් 11 ඉඳලා ඉතුරු ගනුදෙනු ටික සටහන් කරමු. මම ස්ක්‍රීන් එක මකා ගන්නවා. හරි. දැන් අපි බලනවා 11 වෙනි ගනුදෙනුව. ජනිතගේ ණය පිරීම සඳහා මුදල් ලැබීම. දැන් ජනිතට අපි ඉස්සෙල්ලා බඩු වික්කනේ රුපියල් 15000ක. එහෙනම් ජනිතගේ ණය පියවන්න ඔහු මුදල් අපට ගෙවලා තියෙනවා. රුපියල් 15000ක් අපට ගෙවලා තියෙනවා. එහෙනම් මුදල් කියන වත්කම ව්‍යාපාරයේ වැඩි වෙනවා රුපියල් 15000ක්. එනම් මුදල් ජනිත මුදල් ගිණුම හර වෙනවා රුපියල් 15000ක්. මුදල් ගිණුම හර 15000යි. එතකොට ජනිත කියන්නේ ව්‍යාපාරයේ හිටපු ණය ගැතියෙක්. ඒ කියන්නේ වත්කම. වත්කමක් අඩු වෙනවා. දැන් ණය ගැතිභාවය රුපියල් 15000කින් අඩු වෙනවනේ. ඔහු සල්ලි ගෙවලා නිදහස් වෙන නිසා. එනම් ඕගේ ගිණුම බැර වෙනවා. එතකොට අපිට ණය ගැති ගිණුම කියලා දාන්නත් පුළුවන්. නැත්නම් ජනිතගේ ගිණුම කියලා බැර කරන්නත් පුළුවන්. මොකද ලෙජරේ ණය ගැතියෝ ණය හිමියෝ ගොඩක් ඉන්නව නම් ඒ ඔවුන්ගේ පෞද්ගලික නම් වලින් තමයි ගිණුම පවත්වාගෙන යන්නේ. එහෙනම් අපිට ණය ගැති ගිණුම කියලා එහෙම නැත්නම් ජනිතගේ ගිණුම කියලා බැර කරන්න පුළුවන් රුපියල් 15000ක්. 12 වෙනි ගනුදෙනුවට දැන් අපි එනවා. සේවක වැටුප් ගෙවීම රුපියල් 15000ක්. එතකොට සේවක වැටුප් ගෙවනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. රුපියල් 15000ක වියදමක් ඇති වෙනවා. එහෙනම් වියදම් වැඩිවීම හර. අපි සේවක වැටුප් කියලා අපිට ගිණුමක් ඕන වෙනවා. සේවක වැටුප් ගිණුම හර රුපියල් 15000යි.
මුදලින් තමයි ගෙවන්නේ ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 15000කින් එන මුදල් ගිණුම බැර වත්කම අඩුවීම බැර නිසා මුදල් ගිණුම බැර හරි දැන් අපි 13 වෙනි ගණදෙනුවට යනවා රුපියල් 15000ක ලීබඩු මිලට ගැනීම රුපියල් 15000ක ලීබඩු මිලට ගැනීම එහෙනම් ලීබඩු අපට ව්‍යාපාරයට ලැබෙන රුපියල් 15000ක ලීබඩු කියලා කියන්නේ වත්කමක් නේද එහෙනම් වත්කමක් වැඩිවීම හර ලීබඩු ගිණුම හර එහෙනම් අපි ලීබඩු ගිණුම කියලා ගිණුමක් දානවා හර රුපියල් 15000යි මුදල් කියන වත්කම එළියට යනවා සංගේ දීලනේ අරන් තියෙන ලීබඩු එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා වත්කමක් අඩුවීම බැර එහෙනම් මුදල් ගිණුම ගිණුම බැර එතකොට මේ ගණදෙනුවේදී වත්කමක් වැඩි වෙලා තිනවා වත්කමක් අඩු වෙලා තිනවා හරි 14 වෙනි ගණදෙනුවට අපි එනවා ගයාන් තම පෞද්ගලික විදුලි බිල වූ රුපියල් 2000 ව්‍යාපාරයේ මුදලින් ගෙවීම ගයන් තමන්ගේ පෞද්ගලික විදුලි බිල ඒ කියන්නේ ගයන් කියන්නේ අයිතිකරු තමන්ගේ පෞද්ගලික ගෙදර විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවලා දිනවා. එහෙම ගෙවනවා නම් ඒක අනිවාර්යෙන් ඔහු ව්‍යාපාරයෙන් එළියට ගත්ත මුදලක් විදියට තමයි සලකන්න ඕන. ඒ කියන්නේ ගැනලි විදියට නේද? ඔහු ව්‍යාපාරයේ සල්ලි තමන්ගේ පෞද්ගලික දේවල් වලට භාවිතා කරලා දිනවා. ඒ නිසා එහෙම ඒක ගිලුම් කරනදී සටහන් කරන්න අවශ්‍යයි. මොකද ගයන්ගේ අයිතිය ඔහුට දින ව්‍යාපාරයේ දින අයිතිය අඩුවීමට මේ ගනුදෙනුව බලපානවා. එහෙනම් මෙතනදී වෙන්නේ ගැනිලි මම කලිනුත් කිව්වා ගැනිලි කියලා කියන්නේ හිමිකමක් හිමිකම අඩුවීමට බලපාන කාරණාවක් එහෙනම් ගැනිලි ගිණුම හර නැවතත් ගැනිලි ගිණුම හර රුපියල් 2000යි ව්‍යාපාරයේ මුදල් වලින් ගෙවලා තින්නේ ව්‍යාපාරයේ තියෙන මුදල් වත්කම රුපියල් 2000කින් අඩු වෙනවා එහෙනම් වත්කම් අඩුවීම බැර මුදල් ගිණුම බැර මුදල් ගිණුම බැර 2000යි ඊළඟට 15 වෙනි ගණදෙනුව අන්තිම ගණදෙනුව ගයාන් තමන් සතු රුපියල් ලක්ෂ 5ක් වටිනා ලොරිය ව්‍යාපාරයේ කටයුතු වලට ලබා දීම අන්න ගයාන්ට ලොරියක් තිනවා ඔහුට පෞද්ගලිකව අයිතිකාරත්වයේ තියෙන හිමිකාරත්වයේ තියෙන ඒක ලක්ෂ 5කට තක්සේරු කරපු වටිනාකමක් තියෙන එකක් එහෙනම් ඒක ඔහු අයිතිකරු විදියට ව්‍යාපාරයට යොදනවා. ඒක අතිරේක ප්‍රාග්ධනයක්. ව්‍යාපාරයට ප්‍රාග්ධනය මුදලින් යොදන්නත් පුළුවන්, වත්කම් වලින් යොදන්නත් පුළුවන්. එහෙනම් ප්‍රාග්ධනයක් විදියට ව්‍යාපාරයට අතිරේකව ලක්ෂ 5ක වත්කමක් ලැබෙනවා. එතකොට මෝටර රථ කියන වත්කම. ඒ කියන්නේ ලොරි කියන ලොරියක්නේ. මේක මෝටර රථ කියන වත්කම නැත්නම් ලොරිය කියලා වත්කමක් විදියට කියන්නත් පුළුවන් මේක. එහෙනම් මෝටර රථ කියන වත්කම ව්‍යාපාරයේ ලක්ෂ 5කින් වැඩි වෙනවා. වත්කමක් වැඩි වීම හර. එහෙනම් මෝටර රථ ගිනුම මෝටර රථ ගිනුම අපිට ඕන නම් මේක ලොරි රථ ගිනුම කියලා දාන්න පුළුවන් ලොරි රථ ගිනුම කියලා දාන්නත් පුළුවන් හර ලක්ෂ 5යි එතකොට ගයාන් මේ අතිරේක ප්‍රාග්ධනයේ විදියට ලක්ෂ 5ක් ව්‍යාපාරයට යොදපු නිසා ඔහුගේ හිමිකාරත්වය වැඩි වෙනවා ඔහුගේ හිමිකම වැඩි වෙනවා හිමිකම් වැඩි වීම අපි බැර කියලා ඉගෙන ගත්තා මේකට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ඔහු ප්‍රාග්ධනය යොදලා තිනා. අතිරේක ප්‍රාග්ධනය මුල්ම ගණදෙනුව විදියට ඔහු මුදලින් යෙදුවා. දැන් අවසන් ගණදෙනුව විදියට වත්කමකින් යෙදුවා. එහෙනම් ප්‍රාග්ධනය ඔහුට අයිති කොටස අයිතිකරුගේ අයිතිකරුට ව්‍යාපාරයක අයිති කොටසට අපි කියනවා හිමිකම කියන එක කියන්නේ පුළුල් අර්ථයෙන් ඔහුට අයිති කොටසට අපි ප්‍රාග්ධනය කියලා කියන තනි පුද්ගල ව්‍යාපාරයක් නම් තනි ප්‍රාග්ධනය කියලා. එහෙනම් ඒ ප්‍රාග්ධනය වැඩි වෙනවා. එහෙනම් ප්‍රාග්ධන ගිණුම බැර ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 5යි. හරි එහෙනම් දරුවනේ මෙන්න අපි දැන් ගණදෙනු 15ක් ව්‍යාපාරයක සිදුවෙච්ච ගණදෙනු 15ක් ද්විත්ව සටහන් න්‍යායට අනුව ලියන විදිය අපි සටහන් ද්විත්ව සටහන ලියන විදිය ඔන්න දැන් අපි ඉගෙන ගත්තා. දැන් ඒක පැහැදිලි කියලා මම හිතනවා. එහෙනම් මේක හරි වැදගත් දෙයක්. මොකද මේ ද්විත්ව සටහන් මත තමයි සම්පූර්ණ ගිණුම්කරණයම රඳාපවතින්නේ. එතකොට මේ ද්විත්ව සටහන් ලිව්වට විතරක් මදි. ද්විත්ව සටහන් ලියනවට අමතරව මේක ගිණුම්ගත කරන්න ඕනේ. ඒ කියන්නේ ගිණුම් වලට පිටපත් කරන්න ඕනේ. අපි ඊළඟ අභ්‍යාසයෙන් කරන්නේ ව්‍යාපාරික සිදුවෙච්ච ගණදෙනු කීපයක් කොහොමද
ගිනුම් වලට පිටපත් කරන්න කියන එක ඉගෙන ගන්න එක. අපි එහෙනම් ඒ අභ්‍යාසය බලමු දැන්. අපි දැන් කරන්න හදන්නේ මේ අභ්‍යාසයෙන් කරන්න හදන්නේ ගණදුනු දීපු අවස්ථාවකදී අපි මේ ගණදුනු ටික ගිනුම් වල සටහන් කරන්නේ කොහොමද කියලා. දැන් මම ගිනුම් ටික ඇඳගෙන තියෙනවා. මුදල් ගිනුම මම නෝට් එක දාගෙන තිනවා. දිනේ විස්තරේ සංගල පිටුව මුදල, දිනේ විස්තරේ සංගල පිටුව මුදල. එතකොට මම මුදල් ගිනුම ගහගත්තා. මම ප්‍රාග්ධන ගිනුම ඒ ආකෘතියටම ගහගත්තා. ගැනුම්, විකුණුම්, සුමල්ගේ ගිනුම, ණය හිමි ගිනුම මේ අභ්‍යාසයට අදාළ කරන ගිනුම් ටික ගහගත්තා. මට ඉඩ නැති හින්දා මම අනිත් පැත්තෙන් ටී ගිනුම ගෙව්වා. මට ඒකත් ඔයගොල්ලන්ට කියලා දෙන්නත් උවමනාකම තිබ්බා. අපි මේ සම්පූර්ණ ගිනුමම ගහන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට විභාගෙදී આવොත් එහෙම සම්පූර්ණ ගිනුම ගහන්න කියලා අපි ගහන්න ඕන. නමුත් අපි සාමාන්‍යයෙන් අභ්‍යාස කරද්දී මේ සම්පූර්ණ ගිනුම මම ගැහිමේ අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ විදිහට ටී අකුරක් විතරක් දාගත්තත් අපි ටී ගිනුම කියලා මේකට කියන්නේ. මේ ආකෘතිය උනත් ප්‍රමාණවත් අපිට අභ්‍යාසයක් හදාගෙන යද්දී මේ අපිට කටුසරහනක් විතර හදනකොට අපි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ටී ගිනුම තමයි ගහන්නේ. විභාගයට අපිට කිව්වොත් එහෙම සම්පූර්ණ ගිනුම පිළිල කරන්න කියලා ලෙජරේ ගිනුම අපිට මේ විදිහට ගහන්න වෙනවා. මම මේ දෙකම පෙන්වන්න ඕන නිසා සහ මට ඊටකටත් ප්‍රශ්නයක් තියෙන නිසා මම මේක සටහන් කරගත්තා. එහෙනම් අපි බලමු දෙවෙනි අභ්‍යාසය. පහත දැක්වෙන්නේ 2020 පෙබරවාරි මාසය තුල අර්මණ ලද ජයන්තගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයකි. එම ගනුදෙනු ගිනුම් ගත කර පෙන්වන්න. හරිද? එහෙනම් අපි ඉස්සෙල්ලම දිත්තසරහන මොකක්ද කියලා එක බලනවා. ඊට පස්සේ ඒක ගිනුම් ගත කරන්නේ කොහොමද කියලා බලනවා. හරි 2020 පෙබරවාරි මාසයේ පළවෙනිදා ජයන්ත විසින් ප්‍රාග්ධනයේදීම ප්‍රාග්ධනයේදීම තොර ඔහු රුපියල් ලක්ෂ 5ක් යොදලා තිනවා ප්‍රාග්ධනයේ විදිහට. එහෙනම් ප්‍රාග්ධනයේ යෙදුවා නම් අපි දැන් කලින් ඉගෙන ගත්තා. ඒකෙදි මොකක්ද මුදල් ගිනුම ලක්ෂ 5ක් හරවෙන්න ඕන. මොකද මුදල් වත්කම ව්‍යාපාරයට ලැබෙන නිසා. ඒ වගේම ඔහුගේ හිමිකම වැඩි වෙනවා ප්‍රාග්ධන ගිනුම බැර වෙන්නට ඕන. එහෙනම් අපි ඉස්සෙල්ලා මුදල් ගිනුම සටහන දාගමු. මුදල් ගිනුම අපි දාලා තියෙන්නේ දෙවෙනි මාසේ පළවෙනිදා දිනේ දැම්මා. මුදල් ගිනුම හරවෙන්නට ඕන. මුදල් ගිනුම හරවෙනකොට ඒක ඒකම බැර වෙන්න ඕන ප්‍රාග්ධන ගිනුම. මම කිව්වා මුදල් ගිනුම ලියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ අනෙත් ගිනුමේ නම කියලා. ඒ වගේම තමයි මම මේ සංගල පිටු මේ මම කිව්වා ලෙජරේ කියලා කියන්නේ පොතක් කියලා උපකල්පනය කරොත් ඒ පොතේ තියෙන පිටුවල තමයි ගිනුම් තියෙන්නේ. එතකොට ඒ ගිනුම අදාළ පිටුවේ අංකය තමයි සංගල පිටු අංකය කියලා කියන්නේ. එහෙනම් මම අංක කරගෙන තියෙනවා මේ ලෙජරය. මුදල් ගිනුම 1, ප්‍රාග්ධන ගිනුම 2, ගැනුම් ගිනුම 3, විකුණුම් ගිනුම 4, සුමල් ගිනුම 5 කියලා. ඒ වගේම 6 7 8 9 10 කියලා මම අනිත් ගිනුම් ටිකක් නම් කරගෙන තිනවා. එහෙනම් අන්න ඒ මතකයත් එක්ක අපි දැන් ගාන හදමු. මුදල් ගිනුම හරවෙන්න ඕන ලක්ෂ 5ක්. එතකොට ලක්ෂ 5ක් හරවෙන්න ඕන දිනේ දැම්ම ලක්ෂ 5ක් හර කර මේකට අදාළ අනිත් ගිනුම තමයි ප්‍රාග්ධන ගිනුමනේ බැර වෙන්න ඕන. එහෙනම් ඒ අදාළ අනිත් ගිනුමේ නම තමයි ලියන්න ඕන ප්‍රාග්ධන ගිනුම මෙතන ලිව්වා. තොර ප්‍රාග්ධන ගිනුමට අදාළ සංගල පිටු අංකය තමයි අංක 2. එහෙනම් අංක 2 කියලා මෙතන අපි දැම්මා. හරිද? එහෙනම් මේ ගිනුමේ දැන් දිත්සරහන එක සටහනක් දාගත්තා. දෙවෙනි සටහන තමයි ප්‍රාග්ධන ගිනුම බැර කියන එක. ප්‍රාග්ධන ගිනුම මෙන්න අපි අඳලා තිනවා. දිනය 2යි 1. ප්‍රාග්ධන ගිනුමට ලක්ෂ 5ක් බැර වෙන්න ඕන. ඔන්න අපි ලක්ෂ 5 බැර කරා. ඒකට අදාළ අනිත් ගිනුම තමයි මුදල් ගිනුම. එහෙනම් අපි මුදල් ගිනුමේ නම ලියනවා මෙතන. මුදල් ගිනුම මුදල් ගිනුම තියන්නේ අංක 1, පිටු අංක 1. එහෙනම් පිටු අංක 1 දැම්ම. ඔන්න අපි පළවෙනි දිත්සරහන සටහන් කරලා ඉවරයි. දැන් ඔබට පැහැදිලි ඇති. අපි ගණදුණු 10ක් සටහන් කරනවා. මේ 10 අවසාන වෙනකොට ඔයගොල්ලොන්ට මේක සම්පූර්ණයෙන්ම පැහැදිලි වේවි. දෙවෙනි එක. රුපියල් ලක්ෂයක වෙළඳ භාණ්ඩ මිලට ගැනීම. රුපියල් ලක්ෂයක වෙළඳ භාණ්ඩ මිල දී ගත්තා නම් අපිට ගණුම් කියලා වියදමක් ඇති වෙනවා. ඒතර ගණුම් ගිනුම හරවෙන්න ඕන. මුදල් දීලානේ මිලදී අරන් තියෙන්නේ. ඒ කියන්නේ මුදල් වත්කම එළියට ගිහිල්ලා. එහෙනම් රුපියල් ලක්ෂයක් මුදල් බැර වෙන්න ඕන. එහෙනම් ගැනුම් ගිනුමට අපි දැන් යනවා. ගැනුම් ගිනුම හර රුපියල් ලක්ෂයයි. දෙවෙනි මාසේ දෙවෙනිදා, දෙවෙනි මාසේ දෙවෙනිදා ගැනුම් ගිනුම හර මේකට අදාළ අනිත් ගිනුම මුදල් ගිනුම. එහෙනම් අපි මුදල් ගිනුම කියලා මේක දාගන්නවා. ඒක අපිට මතකයි පිටු අංක 1 තමයි තියෙන්නේ. මේකට අදාළ අනිත් සටහන යන්නේ මුදල් ගිනුමේ. මුදල් ව්‍යාපාරයෙන් යන නිසා 2යි 2වෙනිදා රුපියල් ලක්ෂයක් අපේ ව්‍යාපාරයෙන් අඩු වෙනවා. මුදල් ගිනුම බැර කරනවා. මේකට අදාළ අනිත් ගිනුම ගැනුම් ගිනුම. එහෙනම් ගැනුම් ගිනුම කියලා අපි දානවා. ඒකටම ගැනුම් ගිනුම තියෙන්නේ අංක 3, පිටු අංක 3. මෙන්න පිටු අංක 3 දැම්මා. දැන් මේකෙදි තව දෙයක් මතක තියාගන්න. දැන් ගැනුම් ගිනුම
ප්‍රාග්ධන ගිනුම කියන ඒවට එච්චර ලොකුවට දැන් ගැනුම් ගිනුමට විකුණුම් ගිනුමටත් සටහන් කීපයක් එන්න පුළුවන් මාසයක් ඇතුළතදී. ඒ වගේම මුදල් ගිනුමට දවසකදී සටහන් ගොඩක් එන්න පුළුවන්. ඒ නිසා මුදල් ගිනුම එන හැම අවස්ථාවකදීම අපි මුදල් ගිනුම කියලා ගිනුමක් ගහන්නේ නැහැ. එක මුදල් ගිනුමයි. ඒ කියන්නේ ලෙජරේ තියෙන එක ගිනුමයි. ඒකේ සටහන් කීපයක් වුණත් අපිට සටහන් කරන්න පුළුවන් දිනය දාලා. පැහැදිලිනේ? හරි. දැන් අපි යනවා 3 වෙනි ගනුදෙනුවට. රුපියල් 25000ක වෙළඳ භාණ්ඩ විකිණීම. වෙළඳ භාණ්ඩ විකුණුවා නම් රුපියල් 25000ක් ව්‍යාපාරයට ලැබෙනවා. මුදල් වත්කම රුපියල් 25000ක් වැඩි වෙනවා. එහෙනම් මුදල් ගිනුම හර වෙන්න ඕන. ඒ වගේම විකිණීමක් සිද්ධ කරපු නිසා විකුණුම් කියන ආදායම රුපියල් 25000කින් වැඩි වෙනවා. ආදායම් වැඩි වීම බැර. එහෙනම් විකුණුම් ගිනුම බැර වෙන්න ඕන. ද්විතසරහණ එන්නේ මුදල් ගිනුම හර විකුණුම් ගිනුම බැර. එහෙනම් 2යි 3 වෙනිදා රුපියල් 25000ක් අපි භාණ්ඩ විකුණලා තියෙන මුදල් ලැබෙනවා. එහෙනම් මේකට අදාළ අනිත් ගිනුම තමයි විකුණුම් ගිනුම. විකුණුම් ගිනුම මම දාගෙන තියෙනවා අංක 4 ලෙජර් අංක 4 හරිනේ එහෙනම් ඒකේ අනිත් සටහන එන්න ඕනේ විකුණුම් ගිනුම බැර කියන එක දැන් අපි මුදල් ගිනුම හර කියන එක කරගත්තා විකුණුම් ගිනුම බැර කියන එක එහෙනම් විකුණුම් ගිනුමට යනවා 2යි 3 වෙනිදා රුපියල් 25000ක් බැර කරගන්නවා මේක තියෙන්නේ මේකට අදාළ අනිත් ගිනුම තමයි මුදල් ගිනුම එහෙනම් අපි මුදල් ගිනුම කියලා මෙතන ලියාගත්තා මුදල් ගිනුම තියෙන පිටු අංකය අංක 1 දැන් පැහැදිලි ඇති. හරි ඊළඟ එක රුපියල් 50000ක භාණ්ඩ සුමල්ගෙන් ලබා ගැනීම. රුපියල් 50000ක භාණ්ඩ අරන් තිනවා සුමල්ගෙන් අරන් තින්නේ. ඒ කියන්නේ ණයට අරන් තින්නේ නේද? එහෙනම් මෙතන ගැනුම් කියන ගිනුම වියදම් ගිනුම හර වෙන්න ඕන. සුමල්ගේ ගිනුම ණය හිමි ගිනුම බැර වෙන්නට ඕන. එහෙනම් රුපියල් 50000ක් අපි ගැනුම් ගිනුමට මෙන්න නැවතත් අපිට ගැනුම් ගිනුමට 50000ක් හර කරගන්න වෙනවා. 2යි 4 වෙනිදා සුමල්ගෙන් තමයි අරන් තින්නේ සුමල්ගේ ගිනුම එමෙ නැත්තම් ණය හිමි ගිනුමක් ඒක අපි ණය හිමි කියලා දාන්න පුළුවන් අපිට මෙන්න ඒක සුමල්ගේ ගිනුම තින්නේ අංක 5 අංක 5 මෙතන දාගත්තා බැර සටහන යන ඕන සුමල්ගේ ගිනුමට 2යි 4 වෙනිදා රුපියල් 50000ක් මේකට අදාළ අනිත් ගිනුම තමයි ගැනුම් ගිනුම හරිද ගණම් ගිනුම තියෙන්නේ අපේ 3 වෙනි පිටුවේ ලෙජර් එකේ එහෙනම් ලෙජර් පිටු අංකයක් දැම්මා දැන් එක පැහැදිලි ඇති ඊළඟ එක රුපියල් 50000ක ලීබඩු කුරේ සහ සමාගමේ මිලට ගැනීම දැන් මෙතනදී අරන් තියෙන්නේ ලීබඩු ලීබඩු කියන වත්කමක් රුපියල් 50000ක ව්‍යාපාරයට අලුතෙන් අරගෙන තියෙනවා ඒකම අරන් තියෙන්නේ කුරේ සහ සමාගම මං කියන්නේ පුද්ගලයෙක්ගේ නමක් හරි සමාගමක නමක් හරි සටහන් වුණා නම් මේක ණයට වෙච්ච ගණන දුනවා කියලා කුරේ සහ සමාගමෙන් තමයි අරන් තින්නේ නං නහිමියෝ කියලා ඇති වෙනවා කුරේ සහ සමාගම කියලා වෙනමම ගිනුමක් ඒක නහිමි ගිනුමක් නෙවෙයි වෙනමම ලීබඩු නහිමි ගිනුමක් ඒක එහෙනම් කුරේ සහ සමාගම අපිට නහිමියෝ කියන ගිනුමෙම දාන්න බෑ මොකද මෙතන සුමල්ගේ ගිනුමනේ ඒ නිසා ඒ ගිනුමට බෑ අපි කුරේ සහ සමාගම කියලා වෙනම ගිනුමක් දාන්න ඕනේ එහෙනම් අපි මුල් සටහන දානම පෙබරවාරි මාසේ 5 වෙනිදා 2යි 5 අරන් තියෙන්නේ රුපියල් 50000ක ලීබඩු ඒකට අදාළ ගිනුම කුරේ සහ සමාගම මෙතන අපි කුරේ සහ සමාගම කියලා ලියා ගන්නවා කුරේ සහ සමාගම ඒකට අදාළ පිටු අංකය අංක 7 අපි මෙතනත් කොහොම 7 කියලා දාන්න පුළුවන් ඕනනම් තීනුමේ ළඟට මේකේ බැර සටහන යන්නේ 2යි 5 වෙනිදා රුපියල් 50000ක් අරන් තියෙන්නේ ලීබඩු ලීබඩු වලට අදාළ සංකල්ප පිටු අංක 6 හරිද අපිට ඒ ගිනුම් වල නම් සංකල්ප පිටු අංකය දැම්මේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ පැහැදිලිනේ හරි ඊළඟ එක ජයන්ත තම පුතුගේ පන්ති ගාස්තු රුපියල් 2000 මුදලින් ගෙවීම ව්‍යාපාරයේ මුදලින් ගෙවීම දැන් අපි මේක දැන් අපි මේක මේ වගේ ඒවා දන්නවා ජයන්ත තමන්ගේ පුතාගේ පන්ති ගාස්තු රුපියල් 2000 ව්‍යාපාරයේ මුදලින් ගෙවලා තියෙනවා ඒ කියන්නේ ගැනිලි තමයි සිද්ධ වෙලා තින්නේ ගැනිලි ගිනුම මොකද ව්‍යාපාරයේ තියෙන හිමිකම අඩු වීමට බලපාන නිසා ගැනිලි ගිනුම හරවෙන්න ඕන ව්‍යාපාරයේ මුදලින් ගෙවුවයි කියන නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙන්න ඕන එහෙනම් ගැනිලි ගිනුම හර මුදල් ගිනුම බැර එහෙනම් ගැනිලි ගිනුමට අපි යනවා 2යි 6 වෙනිදා 2යි 6 රුපියල් 2000ක් නේද පන්ති ගාස්තුව කොච්චරද රුපියල් 2000ක් ගෙවලා තියෙන්නේ මුදලින් එහෙනම් මුදල් ගිනුම තමයි යන්න ඕන මේකට අදාළ මුදල් ගිනුම ගැනලි ගිනුම හර මුදල් ගිනුම බැර එහෙනම් මෙතන මුදල් ගිනුම තියෙන අංක 1 අපි ඒක දාගන්නවා එහෙනම් මුදල් ගිනුම ව්‍යාපාරයේ මුදල් ඉවතට යන නිසා 2යි 6 රුපියල් 2000ක්
එහෙනම් මෙතන අදාළ අනිත් ගිනුම තමයි ගැනිලි ගිනුම ගැනිලි ගිනුම ඒක තියෙන්නේ අපේ පිටු අංකය 8 ලෙජර් අංකය 8 හරි දැන් ඊළඟට 7 වෙනි ගණුදෙනුව පෙබරවාරි 7 වෙනිද වෙච්ච ගණුදෙනුව සුමල්ට 25000ක් ගෙවීම අපි සුමල්ගෙන් වෙළඳ බාණ්ඩ ණයට ගත්තනේ කලින් නේද රුපියල් 50000ක බාණ්ඩ ගත්තා ඒ වෙනුවට දැන් රුපියල් 25000ක් අපි ගෙවනවා ගෙවනවා නම් මුදල් ගිනුම මුදල් කියන වත්කම අඩු වෙන්න ඕන මුදල් වත්කම බැර ඊළඟට සුමල්ගේ ගිනුම නැහිමි භාවයේ අඩු වෙන්න ඕන වගකීමක් අඩු වෙනවා කියන්නේ හර එහෙනම් සුමල්ගේ ගිනුම හර වෙන්න ඕන රුපියල් 25000 7 වෙනිදා සුමල්ගේ ගිනුම හර වෙන්න ඕන රුපියල් 25000ක් මේකට අදාළ අනිත් ගිනුම මුදල් ගිනුම එහෙනම් මුදල් ගිනුම කියලා ලියුවා ඒකට අදාළ පිටු අංකය අංක 1 එහෙනම් මුදල් ව්‍යාපාරයෙන් අඩු වෙන්න ඕන මුදල් ගිනුම බැර කියලා අපි කිව්වා 2.7 සුමල්ගේ ගිනුම තමයි අපි මෙතන හර කරේ ඒ නිසා සුමල්ගේ ගිනුම කියලා ලියුවා පිටු අංකය අංක 5 රුපියල් 25000යි කියලා ලියාගත්තා හරිනේ ඊළඟට රොවීන්ට රුපියල් 10000ක බාණ්ඩ විකිණීම 8 වෙනිදා රොවීන් කියන ගන්දුණු කරුවට රුපියල් 10000ක බාණ්ඩ විකුණලා ඒ කියන්නේ ණයට තමයි විකුණලා තියෙන්නේ රොවීන් කියලා නම තියෙන නිසා තමයි ණයට විකුණලා තියෙන රුපියල් 10000ක බාණ්ඩ එහෙනම් රොවීන් කියලා එහෙම නැත්නම් ණයගති භාවයක් ඇති වෙනවා ණයගති වක්කමක් ඇති වෙනවා වක්කම් බැඳීම හර නිසා රොවීන් ගිනුම හර ඒ වගේම විකිණීමක් නිසා විකිණීම කියන්නේ ආදායමක් විකිණුම් ගිනුම බැර වෙනවා එහෙනම් රොවීන් ගිනුම ණයගති ගිනුමක් දිනය 8 වෙනිදා 2.8 කොච්චරක්ද රුපියල් 10000ක බාණ්ඩ විකුණලා තියෙන්නේ එහෙනම් මේකට අදාළ අනිත් ගිනුම විකුණුම් ගිනුම එහෙනම් විකුණුම් ගිනුම අපි නම ලියනවා මෙතන විකුණුම් කියලා විකුණුම් ගිනුම තියෙන්නේ අපිට අංක 4 අපි අංක 4 කියලා මෙතන දාගන්නවා ඒ වගේම විකුණුම් ගිනුම තමයි බැර සටහන යන්න ඕන විකුණුම් ගිනුමට අපි යනවා 2.8 වෙනිදා ප්‍රොවීන් කියලා ලියනවා ප්‍රොවීන් කියලා ලියනවා රුපියල් 10000ක් දාගන්නවා මෙන්න රුපියල් 10000යි පිටු අංකය අංක 9 අපි ඒක දාගන්නවා දැන් අපිට ඒක හුරුයි හරි ඊළඟට රොවීන් තව තම ණය පියවීම එහෙනම් රොවීන් ඔන්න සල්ලි ගෙවලා තිනු සල්ලි ගෙවුවා නම් ණය පියවන්න නම් එයා අනිවාර්යයෙන් රුපියල් 10000ක් අපිට ගෙවන්න අවශ්‍යයි රුපියල් 10000ක් ගෙවුවා නම් මුදල් ගිනුම 10000කින් හර වෙනවා රොවීන් ගිනුම 10000කින් බැර වෙනවා එහෙනම් අපි හර සටහන දාගන්නවා 2.9 වෙනිදා රුපියල් 10000ක් අපිට සල්ලි ලැබිලා තියෙනවා කාගෙන්ද ලැබිලා තින්නේ රොවීන්ගෙන් එහෙනම් ඒකට අදාළ අනිත් ගිනුම රොවීන්ගේ ගිනුමට යන්න ඕන අපි මෙතන රොවීන් ගිනුම කියලා ලියනවා රොවීන්ගේ ගිනුම ලිව්වා ඒක තියෙන පිටු අංකය අංක 9 අපි අංක 9 දාගත්තා එහෙනම් රොවීන්ගේ ගිනුම දැන් බැර වෙන්න ඕන මුදල් ගිනුම හර වුණා රොවීන්ගේ ගිනුම බැර වෙන්න ඕන මොකද ඔහුගේ ණයගැති භාවය අඩු වෙන නිසා මෙතන 10000යි කණුදෙනුව 2.9 වෙනිදා ඔහු ගෙවලා තින්නේ මුදල් මුදල් ගිනුමට යන්න ඕන අංක 1 පිටු අංකය හරිද ඊට පස්සේ හඩකුලී ගෙවීම හඩකුලී ගෙවිලා තිනවා 10 වෙනිදා පෙබරවාරි 10 වෙනිදා රුපියල් 12000ක් එහෙනම් හඩකුලී කියලා කියන්නේ වියදමක් වියදම් ගිනුම වියදම් වැඩිවීම හර එහෙනම් හඩකුලී ගිනුම හර වෙන්න ඕන ඒ වගේම මුදලින් තමයි ගෙවලා තින්නේ මුදල් ගිනුම බැර වෙන්නට ඕන එහෙනම් හඩකුලී ගිනුමට අපි 2.10 වෙනිදා රුපියල් 10000ක් 12000ක් ගෙවලා තිනවා 12000ක් මුදලින් ගෙවලා තින්නේ මේකට අදාළ අනිත් ගිනුම මුදල් ගිනුම එහෙනම් මුදල් ගිනුම කියලා ලියාගත්තා පිටු අංකයේ අංක 1 අපිට මතකයි දැන් ඊළඟට මුදල් ගෙවිලා තිනවා ව්‍යාපාරයෙන් පිටතට ගිහිලා තිනවා 2.10 වෙනිදා රුපියල් 10000 12000ක් ගෙවලා තින්නේ කඩකුලී එහෙනම් කඩකුලී කියලා ලියනවා රුපියල් මෙතන ඒ තින ගිනුම 10 අංක 10 එහෙනම් අපි දැන් ඔන්න ගිනුම් ටික ඔක්කොම සටහන් කරලා ඉවරයි ඊට පස්සේ අපිට ගිනුම් තුලණය කරන්නත් පුළුවන් ගිනුම් තුලණය කරන කියලා කරනවා කියලා දෙයක් අපි කරනවා ඒ කියන්නේ ගිනුම මම එකක් කරලා පෙන්නන්නම් ඕගොල්ලොන්ට තුලණය කරනවායි කියලා කියන්නේ දැන් අපි මෙතන ගත්තොත් එහෙම රොවින්ගේ ගිනුම ගන්න හර සහ බැර වැඩි පැත්ත එකතු කරනවා මෙතන වැඩි නෑ දෙපැත්ත මේක සමානයි එහෙනම් මේ ගිනුම නිකම්ම පියවිලා යනවා මොන තුලණය කරාම පියවුණා දැන් ගැනලි ගිනුම කියන එක අපි තුලණය කරනවා නම් වැඩි පැත් දෙපැත්තෙන් වැඩි පැත්ත බලලා එකතු කරනවා මෙන්න 2000 මෙහෙම දැම්මා වැඩි පැත්තේ ශේෂය අඩු පැත්තට දැම්මා මෙතන ඒ ශේෂය මෙතන 2.28 වෙනිදානේ අන්තිම දවසේ ශේෂය
පහතට ගෙන ගියා කියලා ලියලා රුපියල් 2000ක් මෙතෙන්ට දානවා. ඒ කියන්නේ අඩුව පුරවනවා. 3.1 ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 2000ක් ලියනවා. හරිනේ. දැන් ඔය පොඩි ගිණුමක් තුලනය කරන තාලේ. දැන් මුදල් ගිණුමේ ගනුදෙනු ගොඩක් තියෙනවනේ. මම මුදල් ගිණුම තුලනය කරන තාලේ කියන්නම්. මෙන්න වැඩිපුර තියෙන්නේ මේකේ වත්කම් ගිණුමක් නිසා කොහොමත් ගොඩක් වෙලාවට වැඩිපුර එන්නේ මේ මේ මුදල් ගිණුමේ අනිවාර්යෙන්ම එන්න ඕන හරපැත්ත වැඩිපුර. එහෙනම් අපි ඉඳ තියාගෙන පොඩ්ඩක් මෙහෙම ඔන්න ලිව්වා මේ ටික එකතු කරලා දාන්න. බින්දු 3යි 5යි 3යි 535000යි. මේ වැඩි පැත්ත එකතුව අඩු පැත්තට දාගන්නවා 535000යි කියලා. ඊට පස්සේ මේ පැත්තෙන් මේ අඩු මෙන ප්‍රමාණය මෙතන අඩු ප්‍රමාණය මෙතනට ශේෂය පහතරගෙන ගියා කියලා ලියා ගන්න ඕන. මෙතන 228 වෙනිදා ශේෂය පහතට ගෙන ගියා කියලා ලියලා වෙල්ල අපි මේක මෙහෙම එකතු කරලා දා ගන්න ඕන. 27යි 9යි 96යි 15යි 25යි 7යි 7යි 2 9යි 6යි 15යි 1යි 3යි 3යි 4යි 4යි 9යි 13යි ඉතුරු එකයි 2යි 2යි 3යි 5යි 396000යි. එතකොට 396000ක් තමයි අපිට ආවේ. 37000 37000 396000. එහෙනම් 3.1 ශේෂය ඉදිරියට ගෙන ආවා. ඊළඟ මාසේ පළවෙනි දවස් තමයි දාන්න ඕන 396000යි කියලා ලිව්වා. මෙන්න ඊගේ ශේෂය. මෙන්න මෙතන ඊගේ ශේෂය. ඒ වගේම බරපැත්ත වැඩිපුර තියෙන ගිණුමක් වුණොත් එහෙම බරපැත්තෙන් තමයි එකතු වෙන්නේ. මෙන්න මේක ගත්තොත් එහෙම බරපැත්තේ විතරයි සංඛ්‍යා තියෙන්නේ 35000යි. ඒ සංඛ්‍යා ටික සංඛ්‍යාව මෙතෙන්ට දාගත්තා 35000යි. එහෙනම් 228 වෙනිදා ශේෂය පහතට ගෙන ගියා 35000යි. අර පැත්තෙන් ඉදිරියට අරන් යන්න පුළුවන් ශේෂය ඉදිරියට ගෙනාවා කියලා. හරි දරුවනේ. එහෙනම් දැන් අපි දෙවෙනි උදාහරණයෙන් කරේ කොහොමද ගනුදෙනුවක් සිද්ධ වුණාට පස්සේ දිතසරහන් හඳුනාගෙන දිතසරහන් ගිනුම්ගත කිරීම. එහෙනම් මේ උදාහරණේ කීප වතාවක් බලන්න. ඔබ මේක ලෙජර් ගිනුම් ටික ගහගෙන ක්‍රමානුකූල විදියට ඉඩ ඇතුව ගහගෙන කරන්න. කරාට පස්සේ ඔබට මේක තමන්ටම කරන්න පුළුවන් බව අවබෝධ වෙනවා. එහෙම වුණොත් තමයි අපිට ගිනුම් කරන්නේදී නිවැරදිව ගොඩක් දේවල් කරන්නට පුළුවන් වෙන්නේ. විභාගයට වැඩි ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟ ඒක කොටසෙදි මම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඔබට ගිනුමක් දෙනු. ඔබට ගිනුමක් දීලා ඉවෙලා කියනවා දිත්තසරහන් ටික ලියන්න කියලා. එතකොට මේ දැන් අපි කරේ දිත්තසරහන් දීලා ගනුදෙනුවක් දීලා ඉවෙලා දිත්තසරහන් හදාගෙන ඒක ලෙජරේට පිටපත් කරන්නනේ. ඒකේ අනිත් පැත්ත. අපිට ගිනුමක් දුන්නට පස්සේ අපි බලන්න ඕන ඒ ගිනුමේ තියෙන සටහන අණුව ඒ ගිනුමේ දාපු තොරතුරු අණුව මොන වගේ ගනුදෙනුවක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා බලන එක. ඒකත් අතිශය වැදගත්. අපි හොඳට ඉගෙන ගත්තා නම් අපිට ඒක පුළුවන් වෙනවා. එහෙනම් අපි ඒ අභ්‍යාසයට යමු. හරි දැන් බලමු. පහත දැක්වෙන්නේ හසාරගේ ව්‍යාපාරයේ 2020 ජනවාරි මාසයේ සඳහා ගිනුම් ලිපිකරු විසින් පිළියෙල කර මුදල් ගිනුමයි. මුදල් ගිනුමේ ආකෘතිය අපිට දීලා තියෙනවා. දැන් අපිට තිරේ පේනවා මේ මුදල් ගිනුම සටහන. අවශ්‍ය වන්නේ කියලා අපෙන් අහනවා ඉහත මුදල් ගිනුමේ සටහන් කරන ලද ගනුදෙනු මොනවාද යන දින අනුපිළිවෙල අනුව දිනපිළිවෙල අනුව ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මේ සටහන් කරලා තියෙන ගනුදෙනු මොනවද කියලා දැන් අපිට අහනවා මේ ගිනුම දිහා බලලා කියන්න තියෙනවා. එහෙනම් අපිට බැලූ බැලමට පේන මුදල් ගිනුම කියලා තියෙනවා හර බැර කියලා දාලා තියෙනවා. සාමාන්‍ය මතක තියාගන්න මේ අභ්‍යාසය හර බැර කියලා දැම්මට ගිනුම ලියද්දි ගිනුම අඳිද්දි අපි හර බැර කියලා ලියන්නේ නැහැ. ඊට පස්සේ දින වකවානු දිනපිළිවෙලට දීලා තියෙනවා. අපි බලමු මොනවද කියලා මේ ගනුදෙනු. පළවෙනි ගනුදෙනු බලන්න ජනවාරි පළවෙනිදා ප්‍රාග්ධන ගිනුම කියලා ලියලා මුදල් ගිනුමේ හර කරලා තියෙනවා රුපියල් 80000. එතකොට මේකේ හර සටහන අපිට කෙලින්ම බලා ගන්න පුළුවන්නේ. හර සටහන කියලා කියන්නේ මුදල් ගිනුම හර කරලා තියෙන රුපියල් 80000. ඒකම අපිට බැර සටහන මොකක්ද කියලා අදහසක් ගන්න පුළුවන්. අපි බැර සටහනට අදාළ ගිනුමේ නමනේ මෙතන ලියන්නේ. එහෙනම් ප්‍රාග්ධන ගිනුම තමයි ලියලා තියෙන්නේ. එහෙනම් මුදල් ගිනුම හර වුණා නම් බැර වෙන්නේ මොකක්ද? ප්‍රාග්ධන ගිනුම. එහෙනම් මේකේ දිතසරහන එන්නේ මුදල් ගිනුම හර ප්‍රාග්ධන ගිනුම බැර. මුදල් ගිනුම හර ප්‍රාග්ධන ගිනුම බැර. ඒ කියන්නේ මොකක්ද? අයිතිකරු විසින්
ප්‍රාග්ධන යොදලා තියෙන රුපියල් 80000ක්. එහෙනම් ජනවාරි පළවෙනිදා ජනවාරි පළවෙනිදා ගනුදෙනුව තමයි හිමිකරු විසින් ප්‍රාග්ධනය යෙදීම රුපියල් 80000යි. එතකොට මේක අතිරේක ප්‍රාග්ධනයක් යොදලා. දැන් බලන්න අපි ජනවාරි ඊළඟට තියෙන්නේ 6 වෙනිදා. විකුණුම් ගිණුම කියලා ලියලා 60000ක් මුදල් ගිණුම හර කරලා තියෙනවා. එහෙනම් මොකද දිස්සරහන? මුදල් ගිණුම හර 60000යි. මෙතන ලියලා තියෙන්නේ විකුණුම් ගිණුම. ඒ කියන්නේ මේ ගනුදෙනුවට අදාළ අනිත් ගිණුමේ නමනේ ලියන්නේ. එහෙනම් විකුණුම් ගිණුම බැර 60000යි. එහෙනම් දිස්සරහන මොකක්ද? මුදල් ගිණුම හර 60000යි. විකුණුම් ගිණුම බැර 60000යි. එහෙනම් මුදල් ගිණුම හර වෙලා විකුණුම් ගිණුම බැර වෙන්නේ මොකක්ද? අත්පිට විකුණුම් රුපියල් 60000යි. ජනවාරි 6 වෙනිදා අත්පිට විකුණුම් රුපියල් 60000යි. හරි. ඊළඟට දිනේ බලන්න 7 වෙනිදා තියෙනවා. ජනවාරි 7 වෙනිදා. මුදල් ගිණුම හර පැත්තේ තියෙනවා. බැංකු ණය ගිණුම රුපියල් ලක්ෂයයි. මුදල් ලැබිලා තියෙනවා ව්‍යාපාරයට. ඒ නිසා තමයි මුදල් ගිණුම හර උනේ රුපියල් ලක්ෂයක්. ලැබිලා තියෙන්නේ බැංකු ණය ගිණුමෙන්. ඒ කියන්නේ මොකද්ද? එහෙනම් ව්‍යාපාරේ දිතසරහන කොහොමද එන්නේ? මුදල් ගිණුම හර ලක්ෂයයි, බැංකු ණය ගිණුම බැර ලක්ෂයයි. ඒ කියන්නේ මේ ව්‍යාපාරිකයා විසින් ණය මුදලක් ඉල්ලලා තියෙන්නේ ඇති බැංකුවෙන්. මේ ණය මුදල ලැබිලා තියෙනවා නේද? මුදල් ලැබිලා තියෙන නිසා මුදල් ගිණුම හර වුණා. ඒකට අදාළ අනිත් ගිණුම බැංකු ණය ගිණුම. එහෙනම් රුපියල් ලක්ෂයක බැංකු ණයක් ලැබීම රුපියල් ලක්ෂයක බැංකු ණයක් जनवरी नवे जनवरी नवेदा मुदल गिनुमेला व्यापार मुदल रूपया जनवरी नवे ගැනුම් ගිනුමේ තමයි සටහන් කරලා තියෙන අනිත් සටහන. එහෙනම් මේකේ හර වෙලා තියෙන්නේ ගැනුම් ගිනුම. ගැනුම් ගිනුම හර මුදල් ගිනුම බැර. එහෙනම් අත්පිට මුදලට වෙළඳ බාණ්ඩ අරගෙන තියෙනවා රුපියල් 50000ක්. එහෙනම් ගනුදෙනුව ජනවාරි 9 වෙනිදා අත්පිට මුදලට රුපියල් 50000ක වෙළඳ බාණ්ඩ ගැනීම ජනවාරි 9 වෙනිදා අත්පිට මුදලට වෙළඳ බාණ්ඩ ගැනීම රුපියල් 50000යි. ඊළඟට 12 වෙනිදා ජනවාරි 12 වෙනිදා බැර පැත්තමයි තියෙන්නේ. දැන් අපි 27 වෙනිදානේ හර පැත්තේ අන්තිමට තියෙන්නේ. ඊට කලින් එන දින ටික අපි දාන්න ඕන. පිටිවලටනේ අපිට සටහන් කරන්න තියෙන ජනවාරි 12 වෙනිදා උපකරණ ගිණුම කියලා ලියලා 80000ක් බැර කරලා තිනවා. මුදල් ගිණුම රුපියල් 80000ක් බැර වෙලා තිනවා. ඒ කියන්නේ රුපියල් 80000ක් ව්‍යාපාරෙන් එළියට ගිහිලා තිනවා. නේද? ඒ නිසානේ අපි බැර කරන්නේ. එතකොට මේකට අදාළ අනිත් ගිණුම තමයි උපකරණ ගිණුම. එහෙනම් රුපියල් 80000ක් ගෙවලා උපකරණ ව්‍යාපාරයට ආරම්භ දෙනවා ජනවාරි 12 වෙනිදා. එහෙනම් ජනවාරි 12 වෙනිදා උපකරණ මිලට ගැනීම රුපියල් 80000යි. හරි. ඊළඟට යනවා ජනවාරි 15 වෙනිදා රුපියල් 10000ක් බැර කරලා තිනව මුදල් ගිණුමට විදුලි වියදම් ගිණුම කියලා. එහෙනම් මේකට අදාළ අනිත් ගිණුම විදුලි වියදම් ගිණුම. විදුලි වියදම් ගිණුම. ඒ කියන්නේ විදුලි වියදම් ගෙවලා තිනවා රුපියල් 10000ක්. ඒ නිසා තමයි මුදල් ගිණුම 10000ක් බැර වෙලා විදුලි වියදම් ගිණුම 10000ක් හර උනේ. එහෙනම් මේකට අදාළ ගනුදෙනුව තමයි ජනවාරි 15 වෙනිදා විදුලි වියදම් දැරීම රුපියල් 10000යි. හරි. ඊළඟ 18 වෙනිදා ජනවාරි 18 බලන්න ආයෝජන ගිණුම කියලා ලියලා රුපියල් 40000ක් බැර කරලා දිනවා. ඒ කියන්නේ මුදල් ව්‍යාපාරෙන් රුපියල් 40000ක් එළියට ගිහිල්ලා තියෙනවා. ආයෝජන ගිණුම කියලා ගිණුමක තමයි සටහන් කරලා තියෙන්නේ. මුදල් ගිණුම බැර ආයෝජන ගිණුම හර. මොකක්ද මේ ආයෝජන කිරි කියන්නේ? ව්‍යාපාරයක් විසින් ව්‍යාපාර කටයුතු කරන්න යනකොට අතිරික්තව මුදල් තියෙනවා නම් ව්‍යාපාරේ ඔවුන්ට බැංකුවක දාලා ස්ථිර තැන්පතුවක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් බහන්ඩාගාර මිල්පත් මිල දී ගන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන්. ඒ ආදී වශයෙන් මුදල්
ආයෝජනය කරන පළදායි විදියට ආයෝජනය කරන්න පුළුවන්. එහෙනම් ආයෝජනය කරලා තියෙන රුපියල් 40,000. ඒ නිසා තමයි මුදල් රුපියල් 40,000ක් ව්‍යාපාරයෙන් එළියට ගිහිල්ලා ආයෝජනය කියන ගිනුමකට ඇවිල්ලා තින්නේ ආයෝජන කියන වත්කමක් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් රුපියල් 18 වෙනිදා වෙච්ච ගණදෙනුව තමයි ජනවාරි 18 රුපියල් 40,000ක ආයෝජනයක් සිදු කිරීම. ජනවාරි 18 වෙනිදා රුපියල් 40,000ක ආයෝජනයක් කිරීම. අපිට ආයෝජන කියලා විතරක් ලියලා තියෙන නිසා ඒකෙදී මොකක්ද ආයෝජනය කියන එක සඳහන් කරන්න හැකියාවක් නැහැ. වෙන්න පුළුවන් ස්ථාවර තැන්පතුවක් දානවා වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ භාණ්ඩාගාර බිල්පතක් අර කිව්වා වගේ දානවා වෙන්න පුළුවන්. අනේ ඒ වගේ දෙයක්. හරි. එහෙනම් ඊළඟ ගණදෙනුව බලනවා අපි. ජනවාරි 22 වෙනිදා බැංකු ණය පොලි රුපියල් 10,000යි. අපි දැක්ක කලින් බැංකු ණයක් අරන් තිබ්බ ව්‍යාපාරේ රුපියල් ලක්ෂයක බැංකු ණය පොලිය ගෙවලා තිනු රුපියල් 10,000ක්. මුදල් ගිණුම බැර වෙලා තින්නේ මුදල් ව්‍යාපාරෙන් එළියට ගියපු නිසා රුපියල් 10,000ක්. ඒ වගේම බැංකු ණය පොලිය කියලා ගිණුමක් තමයි හර වෙලා තින්නේ. නම් වියදමක් දරලා තිනවා බැංකු ණය පොලිය කියලා. එහෙනම් ජනවාරි 22 වෙනිදා රුපියල් 10,000ක් බැංකු ණය පොලිය ගෙවීම. ජනවාරි 22 බැංකු ණය පොලි ගෙවීම රුපියල් 10,000යි. ඊළඟට බලන්න දැන් ඊට පස්සේ ජනවාරි 25 වෙනිදා රුපියල් 5000ක් බැර කරලා තිනවා මුදල් ගිණුම. ලියලා තියෙනවා ණය හිමි ගිණුම කියලා. එහෙනම් මේකට අදාළ අනිත් ගිණුම ණය හිමි ගිණුම. ණය හිමි ගිණුම හර කරලා තිනවා මුදල් ගිණුම බැර කරලා තිනවා. එහෙනම් මොකද්ද මේ ගණදෙනුව? ණය හිමියන්ට මිකන් ව්‍යාපාරයෙන් සල්ලි එළියට ගියයි කියලා අපිට පේනවා. එහෙනම් කවටද ගිහිල්ලා තියෙන්නේ? ණය හිමියන්ට. ණය හිමියන්ට ගියයි කියලා කියන්නේ මොකද්ද? එහෙනම් ව්‍යාපාරයේ විසින් ණය හිමියන්ට රුපියල් 5000ක් නැවත ගෙවලා තියෙනවා. එහෙනම් ණය හිමියන්ට රුපියල් 5000ක් ගෙවීම 25 වෙනිදා ණය හිමියන්ට රුපියල් 5000ක් ගෙවීම. හරි. බරපැත්තේ ගණදෙනු ටික ඔක්කොම ඉවරයි. 27 වෙනිදා නැවත තියෙනවා හරපැත්තේ ගණදෙනුවක් ජනවාරි 27 පොලි ආදායම් ගිණුම රුපියල් 12,000යි. දැන් මොකක් හරි බැංකු පොලියක් හරි එහෙම නැත්නම් මොකක් හරි කරපු ආයෝජනයක පොලියක් හරි ලැබිලා තියෙනවා ව්‍යාපාරයට 27 වෙනිදා රුපියල් 12,000ක්. එහෙනම් ආයෝජන පොලි එහෙම නැත්නම් පොලි ආදායම් අපි දන්නේ නැහැ මොකක්ද මොන ආයෝජනයක්ද කියලා. මේක ඇස්සිට දැම්පතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි තැනක දැම්පත් කරපු දෙයකදී අපිට හම්බ වෙච්ච පොලියක් ලැබිලා තිනවා පොලි ආදායම රුපියල් 12,000ක්. එහෙනම් මේකේ ගණදෙනුව තමයි රුපියල් 12,000ක පොලි ආදායමක් ලැබීම ජනවාරි 27 වෙනිදා. ජනවාරි 27 පොලි ආදායමක් ලැබීම රුපියල් 12,000යි. හරි. ඊළඟ අන්තිම ගණදෙනුව ණය ගැති ගිණුම කියලා හර කරලා තියෙන රුපියල් 4,000ක්. ඒ කියන්නේ මුදල් ලැබිලා තියෙන රුපියල් 4,000ක්. අනිත් ඒකට අදාළ අනිත් ගිණුම බැර වෙන ගිණුම තමයි ණය ගැති ගිණුම කියන එක. ණය ගැති ගිණුම එහෙනම් ණය ගැතියොන්ගේ ගිණුම බැර කරලා තියෙනවා. බැර කරයි කියලා කියන්නේ ණය ගැති භාවය අඩු වෙලා. එහෙනම් ව්‍යාපාරයට ණය ගැතිය රුපියල් 4,000ක් සල්ලි ගෙවලා තියෙනවා. 30 වෙනිදා ණය ගැතියන් රුපියල් 4,000ක් ගෙවීම. හරි. එහෙනම් දරුවනේ දැන් ඔන්න අපි මේ අභ්‍යාසය හරහා බැලුවා ගිණුමක් දීලා තිනකොට ඒ ගිණුම භාවිතා කරලා ඒ ගිණුමට අදාළ ගිණුමේ තියෙන සටහන් දිහා බලලා ඒකට අදාළ ගණුදෙනුව මොකක්ද කියලා ලියන එක. මේකත් හරි වැදගත්. අපි මුලින්ම ඉගෙන ගත්තා ද්විතීයික සටහන් ලියන්න. ඊට පස්සේ ද්විතීයික සටහන් ගිණුම්ගත කරන්න ඉගෙන ගත්තා. දැන් තුන්වෙනි වත අභ්‍යාසය හරහා අපි බැලුවා ගණුදෙනුව අපි සටහන් හොයාගන්න ඕන ගිණුමක් දිහා බලලා. මේ කාරණා තුනම හරි වැදගත්. හොඳයි දරුවනේ, අපි අද දවස තුලදී සාකච්ඡා කරපු කාරණා සාරාංශයක් විදිහට කිව්වොත් එහෙම ගණදෙනුවක් සිද්ධ වුණාට පස්සේ මේ ගණදෙනුව ද්විතීයික සටහන ලියන්නේ කොහොමද? ඊට පස්සේ ඒ ද්විතීයික සටහන ගිණුම්ගත කරන්නේ කොහොමද? ඒ වගේම ගිණුමක් දිහා බලාගෙන ඒ කාල පරිච්ඡේදයට අදාළව ව්‍යාපාරය තුල සිදු වූ ගණදෙනු
මොනවද කියලා හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කළා. ඉතින් අපි ගන්ධන වල දිත්ත බලපෑම කියන ඕගොල්ලෝගේ 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩම මේ එකම නිමාවටපත් වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකදී බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අවුරුදු 10ක කාල පරිච්ඡේදයකදී මේ ගන්ධන වල දිත්ත බලපෑම කියන පාඩමෙන් O level exam එකට ආපු ප්‍රශ්න මොනවද කියලා සාකච්ඡා කරන පිළිතුරු එකම. ඉතින් ඔබ හිතනවා නම් මේ වීඩියෝ පාඩම් මාලාවෙන් ඔබට යහපතක් වෙනවා ඔබට තොරතුරු එකතු වෙනවා ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙනවා කියලා අපේ YouTube channel එක subscribe කරන්න ඒක අමතක කරන්න එපා ඒ වගේම අපේ bell icon එක click කරලා තියාගන්න ඊට පස්සේ මම අලුතෙන් වීඩියෝ එකක් නිකුත් කරන හැම වෙටකම ඔබට ඒකේ notification එක එනවා හරි එහෙනම් අපි අද පාඩම මේ නිමවටපත් කරනවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ආයුබෝවන්.